අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන පාඩම් හා ප්‍රශ්නෝත්තර, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය, අභිධර්මයේ දෙවනි පරිච්ඡේදයේ දෙවනි කොටස අඤ්ඤ සමාන චෛතසික පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. අපි මීට කලින් කොටසේදී, දෙවනි පරිච්ඡේදයේ පළවෙනි කොටසේදී, චෛතසික ධර්ම කියන්නේ මොනවද කියන එක හඳුන්වා ගත්තා. චෛතසික ධර්මවල ප්‍රභේද පිළිබඳව සාකච්ඡා කළා. ඒ ප්‍රභේද අතරින් එක ප්‍රභේදයක් තමයි අඤ්ඤ සමාන චෛතසික කියන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ අඤ්ඤ සමාන චෛතසික වලට අයත් වෙන චෛතසික ධර්ම කියලා. ඒ වගේම අඤ්ඤ සමාන චෛතසිකේ නාමයෙන් හඳුන්වන්නේ ඇයි කියන එකත් අපි සාකච්ඡා කරමු. ඉතින් අපගේ නාලිකාවෙන් අනිකුත් පාඩම් සියල්ලක්මත් ඔබට නැරඹීමට අවස්ථාව තියෙනවා. පහත ලින්ක් එකෙන් ඒ සියලුම වීඩියෝ නරඹන්නට කියලාත් ඔබට මතක් කරන ගමන් අපි බලමු පාඩමේ තියෙන විස්තර මොනවද කියලා. මේ නාමයේ යෙදී ඇත්තේ චෛතසිකයන් එය යෙදෙන සිත හා සමානව හඳුනාගත යුතු බව දැක්වීම සඳහායි. මේ නාමයේ යෙදී ඇත්තේ චෛතසිකයන් එය යෙදෙන සිත හා සමානව හඳුනාගත යුතු බව දැක්වීම සඳහායි. අඤ්ඤ සමාන කියන නම යෙදෙන්නේ චෛතසිකයන් ඒ චෛතසික ධර්මයේ යෙදෙන හිත අනුව සමානව ඒ චෛතසික ධර්මයේ යෙදෙන හිතට සමානව හඳුනාගත යුතු නිසා. චෛතසික ධර්මය යෙදෙන්නේ අකුසල චෛතසිකයක් නම් ඒ හා සමානව හඳුනා ගැනීම, කුසල චෛතසිකයක් එක්ක නම් ඉතින් ඒත් එක්ක අපිට ඊට සමානව මේ චෛතසිකය හඳුනා ගන්නට වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට අඤ්ඤ සමාන කියන නම යෙදිලා තියෙන්නේ. අකුසල සිත් සමග යෙදෙන විට අකුසල චෛතසික ලෙසද, සෝබන සිත් සමග උපදින විට සෝබන චෛතසික නමින්ද හඳුනාගත යුතු බව ඉන් අදහස් කෙරේ. අකුසල් සිත් සමග යෙදෙන්නේ අකුසල චෛතසික ධර්මයන්, සෝබන සිත් සමග උපදින විට සෝබන චෛතසිකයන් ඇති වෙනවා. ඒ විදිහට අකුසල චෛතසික අකුසල සිත් සමග යෙදෙන ආකාරයත්, සෝබන සිත් සමග උපදින සෝබන චෛතසික දමින් හඳුනා ගැනීම සඳහා තමයි අඤ්ඤ සමාන කියන නම මේ සඳහා යෙදිලා තියෙන්නේ. ඊට අමතරව විශේෂ කාරණයක් අපිට දක්වනවා. තෙලෙස් අඤ්ඤ සමාන සිත් නැවතත් සබ්බචිත්ත සාධාරණ පකින්නක නමින් කොටස් දෙකකට බෙදේ. සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක තෙලෙස් අඤ්ඤ සමාන සිත් නැවතත් සබ්බචිත්ත සාධාරණ පකින්නක කියලා කොටස් දෙකකට බෙදෙනවා. අඤ්ඤ සමාන චෛතසික වර්ගීකරණය වන කොටස් දෙක සබ්බචිත්ත සාධාරණ පකින්නක ප්‍රකීර්ණක. සබ්බචිත්ත සාධාරණ ප්‍රකීර්ණක කියන කොටස් දෙක අඤ්ඤ සමාන චෛතසිකවල අඤ්ඤ සමාන චෛතසික 13 කොටස් දෙක. අපි ඊට පස්සේ බලමු සබ්බචිත්ත සාධාරණ චෛතසික මොනවද කියලා. සබ්බචිත්ත සාධාරණ චෛතසික පිළිබඳව මොනවද ඉගෙන ගන්නට තියෙන්නේ කියලා. සියලු සිත්වල පොදුවේ යෙදෙන මේ චෛතසික ධර්ම හතකි. සියලු සිත්වලම යෙදෙන පොදුවේ යෙදෙන චෛතසික ධර්ම හතක් තියෙනවා. ඒ චෛතසික ධර්ම හත තමයි සබ්බචිත්ත සාධාරණ කියලා අභිධර්මයේදී චෛතසික කාණ්ඩයේදී විස්තර කෙරෙන්නේ. ඒ හත තමයි පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. මේවා අපි පාඩම් කරගන්නට ඕන. සබ්බචිත්ත සාධාරණ නම් කරන්න කියලා කිව්වොත් අපිට අනිවාර්යයෙන්ම මේ ටික මතක තියෙන්නට වෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපේ විෂය කරුණුවලට අදාළ ඕනෑම කරුණකින් ප්‍රශ්නයක් ඇසීමේ නිදහස ප්‍රශ්න පත්‍ර සකස් කරන මහාචාර්යවරුන්ට තියෙනවා. ඒ නිසා මොන විදිහේ ප්‍රශ්නයක්, මොන විදිහේ ප්‍රශ්න ගොනුවක් අපිට ඉදිරිපත් වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා අවශ්‍යම විෂය කරුණු අපි මතක තබා ගත යුතුයි, කඩපාඩම් කරගත යුතුයි. එහෙමනම් පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලා කියන්නට පුළුවන්
දැනුමක් මතක ශක්තියක් විභාගය අවස්ථාව වෙනකොට අපිට තියෙන්නට ඕන. ඉතින් ඒ සබ්බචිත්ත සාධාරණවල පස්ස වේදනා ආදී වශයෙන් සවිස්තරාත්මක විවරණයක් ඊට පස්සේ අපිට දකින්න ලැබෙන්නේ. අපි බලමු පස්ස හෙවත් ස්පර්ශේ. ඉන්ද්‍රිය හාරමුණද ඒ දෙක නිසා පහළවන විඥානයේද යන මේවායෙහි ගැටීම හෙවත් හැපීම පස්ස නම් වේ. පස්ස කියන එකේ සරල අදහස මහප්‍රාණ පයන්න තමයි මෙතනදී ලියන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒකේ අදහස වෙන්නේ අරමුණුවල ස්පර්ශය. අරමුණුවල ස්පර්ශ වීම මොනවද ස්පර්ශ වෙන්නේ? ඉන්ද්‍රිය හා අරමුණු. ඉන්ද්‍රිය මගින් ගන්නා වූ අරමුණු ඒ දෙක නිසා පහළ වෙන විඥාන. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ඇසත් රූපයත් කනත් ශබ්දයත් මේ ආදී වශයෙන් ඉන්ද්‍රිය මගින් බාහිර අරමුණු අරගත්තම ඒවා විඥාන වශයෙන් අපි තැන්පත් කරගන්නවා හිතේ. චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් මේ කියන ඉන්ද්‍රිය හා අරමුණ ගැටිලා ඇතිවෙන්නා වූ විඥාන සිත් ඊට පස්සේ ගැටීමට හෝ හැපීමට පත් වෙනවා. ඉන්ද්‍රිය විඥානයත් එක්ක බාහිර අරමුණු, බාහිර දේවල් ගැටෙනවා, ස්පර්ශ වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ පස්ස කියලා. සිත හා අරමුණුවල ස්පර්ශය යනුවෙන් දැක්වෙනුයේ නාම ධර්මයන්ගේ ගැටීම. මෙතනදී සිත සහ අරමුණුවල ස්පර්ශය තමයි සිද්ධ වෙන්නේ පස්ස කියන එකකින් අදහස් කරන්නේ. සිත සහ අරමුණුවල සිත සහ අරමුණු ඉන්ද්‍රියන් මගින් බාහිර දේවල් සමග ස්පර්ශ කර ගැනීම, ඒ ඉන්ද්‍රිය ධර්මවලට අනුව විඥාන සිත් ඇති කරගෙන විඥාන සිත් ගැටීමට හැපීමට පත්වීම තමයි පස්ස කියලා කියන්නේ. එතකොට මේ විදිහට සිත සහ අරමුණු වල ස්පර්ශය කියලා දක්වන්නේ නාම ධර්මයන්ගේ ගැටීමක්. නාම ධර්මයන් බාහිර අරමුණුත් එක්ක ගැටීම තමයි පස්ස කියලා කියන්නේ. වේදනා යහපත් හෝ අයහපත් හෝ මැදහත් වූ හෝ විඳනයක් සෑම අරමුණකම ඇත. අරමුණෙහි රසය විඳ ගැනීමේ එකී ශක්තිය වේදනා නම් වේ. යහපත් හෝ අයහපත් මැදිහත් සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියලා තමයි වේදනාවේ කොටස් තුන දක්වලා තියෙන්නේ. ඉතින් මේ සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛම සුඛෙහිවත් උපේක්ෂා වේදනාවක් හෝ හැම අරමුණකම තියෙනවා. හැම වින්දනයකම තියෙනවා. අරමුණෙහි රසය විඳ ගැනීමේ එකී ශක්තිය වේදනා නම් වේ. අරමුණෙහි රසය විඳ ගැනීමේ දුක් සහගත හෝ සැප සහගත හෝ දුක් සැප කියන මේ දෙකෙන් එකකටවත් අයත් නොවූ හෝ රසය විඳ ගැනීමේ ශක්තියට කියනවා වේදනා කියලා. අරමුණෙහි රසය විඳ ගැනීමේ ශක්තිය වේදනාව කියලා කියනවා. ඒ වේදනාවේ කොටස් තුන තමයි අපි මුලින් කිව්වේ සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ, එහෙම නැත්නම් උපේක්ඛා කියලා. කායික මානසික වශයෙන් දිවිදවන වේදනාව සුඛ දුක්ඛ, දෝමනස්ස සෝමනස්ස දෝමනස්ස, ඒ වගේම තවත් කොටසක් තියෙනවා උපේක්ඛා කියලා වශයෙන් බෙදා දැක්වේ. අපි කිව්වා කායික මානසික වශයෙන් දිවිද වෙනවා වේදනාව කියලා සුඛ දුක්ඛ, ඒ වගේම මානසික වශයෙන් සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා වශයෙන් උත් අරගන්න පුළුවන්කම තියෙනවා. වේදනාව වනාහි ස්පර්ශය නිසා ඇතිවෙන චෛතසිකයක. පස්සපච්චය වේදනාව. ස්පර්ශය නිසා ඊළඟට ඇතිවෙනවා වේදනාව. ස්පර්ශය නිසා ඇතිවෙනා වූ තත්වයක් තමයි චෛතසික ධර්මයක් තමයි වේදනාව කියලා කියන්නේ. වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. සිතවිල්ල. සංඥා අරමුණ හැඳින ගැනීමේ ස්වභාවයයි. නීල, පීත ආදී වර්ණ වශයෙන් හෝ වෙනත් රූපකායක් අනුව හෝ අරමුණක් හඳුනා ගනු ලැබේ. අරමුණක් හඳුනා ගන්න පුළුවන් නීල, පීත ආදී වර්ණ වශයෙන්, එහෙම නැත්නම් රූපකායක් අනුව. රූප මේ ස්වභාවයක් අනුව ඒකේ ප්‍රමාණය, දිග, පළල, එහෙම නැත්නම් පාට අනු මේ විදිහට තමයි අරමුණක් හඳුනාගන්නේ. සංඥා කියලා කියන්නේ අරමුණ හඳුනා ගැනීම.
නීල පීතාදී වශයෙන් වර්ණ වශයෙන් හඳුනා ගන්න පුළුවන් ඒකේ ප්‍රමාණය දිග පළල මහත ඒ විදිහට උස කොට ඔය විදිහටත් අපිට ඒ අරමුණ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා ඒක බාහිර යම්කිසි වස්තුවක් පදනම් කරගත් එකක් නම් ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඒ හඳුනා ගැනීමේ චේතනාවට ඒ හඳුනා ගැනීමේ සිතිවිල්ලට කියනවා සංඥා කියලා සංඥා කියන චෛතසිකයෙන් තමයි යම්කිසි දෙයක හඳුනා ගැනීමක් සිදු වෙන්නේ වර්ණ වශයෙන් හෝ ප්‍රමාණ වශයෙන් වින්දනය කරන දේ හඳුනා ගැනීමේ ශක්තිය මේ චෛතසිකයට අයත් කරන හේයින් වේදනාවට පසුව චෛතසිකය පහළ වේ වින්දනය කරන දේ හඳුනා ගැනීමේ ශක්තිය මේ චෛතසිකයට තමයි අයිති වෙන්නේ ඒ හින්දා වේදනාවට පස්සේ තමයි මේ චෛතසිකය පහළ වෙන්නේ යං වේදේති තං සංජානාති යම් කිසි දෙයක් විඳිනවද ඒක හඳුනා ගන්නවා යං වේදේති සංජානාති තං සංජානාති යම් කිසි දෙයක් විඳිනවා නම් මේ හඳුනා ගන්නවා ඒ හඳුනා ගැනීම තමයි සංඥා චෛතසිකයෙන් අපි කතා කරන්නේ ඊට පස්සේ චේතනා සිතහා චෛතසිකයන් ඒකාබද්ධ කොට ක්‍රියා කරවන්නේ චේතනා චෛතසිකයේ විසිනි චේතනා කියලා චෛතසිකයක් තියෙනවා ඒ චෛතසිකයේ සුවිශේෂත්වයේ තමයි සිත සහ චෛතසිකයන් එකට එකතු කරලා ක්‍රියා කරවන්නේ අපි කතා කළා චෛතසික සහ සිත් කියන දෙකේ නොවෙනස් වෙන ලක්ෂණ හතරක් ඉතින් මේ හතරට අනුව සිත් උපදින්නෙත් සිත් පවතින්නෙත් සිත් නිරුද්ධ වෙන්නෙත් මේ කියපු හිත සහ චෛතසික කියන දෙකේම ඒකාබද්ධතාවයෙන් එහෙනම් ඒ ඒකාබද්ධතාවය ඇති කරවන චෛතසික ධර්මයේ තමයි චේතනා කියලා කියන්නේ සිත සහ චෛතසිකයන් අතර ඒකාබද්ධතාවය ඇති කිරීමේ හැකියාව තියෙන චෛතසික ධර්මයේ තමයි චේතනා චෛතසිකය තමගේ වැඩෙහි යෙදමින් සසු ශිෂ්‍යයන්ගේ ඒ කාර්යයන්හි යොදවන සිස නායකයෙකු හා සමාන කොට මේ චෛතසිකය හඳුන්වා දෙනු ලැබේ තමාගේ අධ්‍යාපනික කටයුතු තමාගේ විෂය බාහිර කටයුතු සිදු කරගන්න ගමන්ම ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනිත් අයවත් තමන්ගේ නායකත්වයේ යටතේ හසුරුවනවා ඒ වගේ චේතනා කියන චෛතසිකය තමාගේ කාර්ය සිද්ධ කරන ගමන් සිත් සහ චෛතසික කියන සියල්ලක්ම ඒකාබද්ධ කිරීමේ හැකියාවෙන් යුක්ත චෛතසික ධර්මයේ බවට පත් වෙනවා ඒක උපමා කරලා තියෙන්නේ තමාගේ වැඩ වල යෙදෙමින් අනිත් ශිෂ්‍යයන් විවිධ කාර්යයන් වල යොදවන ශිෂ්‍ය නායකයෙකු නායිකාවකට තමයි සමාන කරලා තියෙන්නේ මේ චේතනා කියන චෛතසිකය චිත්ත චෛතසික දෙකෙහි එකට බැඳුණු ක්‍රියාකාරීත්වයේද ඒ නිසා ජනිත වන කර්මයේද චේතනා චෛතසිකයට අයත් කෙරේ චිත්ත චෛතසික දෙකේ එකට බැඳුණු ක්‍රියාකාරීත්වයක් තියෙනවා චිත්ත සහ චෛතසික කියන දෙකේ ඒකාබද්ධතාවය පිළිබඳව ඔබ හොඳින් දැනටමත් හඳුනාගෙනයි තිබෙන්නේ ඒ වගේම තමයි මේ චිත්ත චෛතසික කියන දෙකේ ඒකාබද්ධතාවය නිසා ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙනවා කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තිය පිළිබඳවත් සඳහන් වෙන්නේ තැම්පත් වෙලා තියෙන්නේ මේ චේතනා කියන චෛතසිකය තුළ. පස්වෙනි සබ්බචිත්ත සාධාරණ චෛතසිකය තමයි සිතේ එකඟ බව හෙවත් එක අරමුණක නොසැලී සිටීමේ ශක්තිය කියන ඒකග්ගතා. සිතේ එකඟ බව එහෙම නැත්නම් එක අරමුණක නොසැලී සිටීමේ ශක්තිය. හිතට එකඟ බවක් තියෙනවා ඒ එකඟ බව හෙවත් එක අරමුණක නොසැලී සිටීමේ ශක්තියට කියනවා ඒකග්ගතා කියලා. පස්වෙනි කාරණේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකවල බාහිර අරමුණුවලට ඇතුළු වීමට ඉඩ නොදී ආරක්ෂා කරගන්නේ මේ චෛතසිකයේ ක්‍රියාත්මක වීමයි. ඒකග්ගතා කියන චෛතසිකය තුළින් තමයි බාහිර වෙනත් අරමුණුවලට තමා භාවනා ආදී කර්මයන් සිද්ධ කරන වෙලාවේ භාවනා කරන වෙලාවේදී අනිත් අරමුණුවලට හිතට ඇතුළු වෙන්නට දෙන්නේ නැතිව ඒ සිතිවිල්ල තුළම හිත ආරක්ෂා කරගන්නට කටයුතු කරන්නේ මේ ඒකග්ගතා කියන චෛතසික ධර්මයේ ජීවිත ඉන්ද්‍රිය සිතෙහි පවත්නා ප්‍රාණ ශක්තියයි හිතේ පවතිනවා ප්‍රාණය හිතේ පන එහෙම නැත්නම් හිතේ ප්‍රාණය ප්‍රාණ ශක්තිය තමයි ජීවිත ඉන්ද්‍රිය කියන්නේ සිත හා චෛතසික ධර්මයන් පාලනයෙහි රක්ෂණයෙහි අධිපති බව දරන්නේ මේ චෛතසිකය සිත හා චෛතසික ධර්මයන් පාලනය කරන්නේ ආරක්ෂා කරන්නේ හිත සහ චෛතසික ධර්මවල
අධිපතියා විදිහට කටයුතු කරන ඉන්ද්‍රිය චෛතසික ධර්මයේ තමයි ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ. මේ ජීවිත ඉන්ද්‍රිය කියන එකේ අදහස ප්‍රාණ ශක්තිය කියන එක හිතේ සහ චෛතසිකවල එහෙම නැත්නම් හිතේ ප්‍රාණවත් බව ආරක්ෂා කරන්නට හේතු වෙන චෛතසික ධර්මයේ තමයි ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේ. සතර මහා භූතයන් පිළිබඳ ප්‍රාණ ශක්තිය පිහිට ඇත්තේ රූප ජීවිත ඉන්ද්‍රිය කෙරෙහි. සතර මහා භූතයන් පිළිබඳවත් ප්‍රාණ ශක්තියක් පවතින ඒක පවතින්නේ රූප ඉන්ද්‍රිය කෙරෙහි. රූප ඉන්ද්‍රිය කෙරෙහි මෙහි සඳහන් වනුයේ නාම ධර්මයන්ගේ ප්‍රාණ ශක්තිය හෙවත් චිත්ත පරම්පරාව නිවන තෙක් නොසිඳී පවත්නා ශක්තියයි. මෙතනදී ජීවිත ඉන්ද්‍රිය කියලා කතා කරන්නේ චෛතසික ධර්මවලදී ජීවිත ඉන්ද්‍රිය කියලා කතා කරන්නේ මේ කියන හිතෙහි පවතින ප්‍රාණ ශක්තිය. එහෙම නැත්නම් යටින් විස්තරයක් දක්වනවා නාම ධර්මයන්ගේ ප්‍රාණ ශක්තිය. නාම ධර්මයන්ගේ කියන්නේ සිත් සහ සිතිවිලි වලට තමයි නාම ධර්ම කියලා කියන්නේ. ජීවිත ඉන්ද්‍රියක් පිළිබඳව රූප කාණ්ඩයේදීත් කතා කරනවා. අපි ඉස්සරහට පාඩම්වලදී ඒ පිළිබඳව බලමු. ඉතින් මෙතනදී කතා කරන ජීවිත ඉන්ද්‍රිය වෙන්නේ නාම ධර්ම වල පවතින ප්‍රාණ ශක්තියෙහිවත් චිත්ත පරම්පරාවේ නිවන තෙක් නොසිඳී පවතින ස්වභාවයට ශක්තියට සිත් සහ සිතිවිලි ඒකාබද්ධ කිරීමේ ශක්තියට මානසිකාර සිත නැවත නැවත අරමුණෙහි යෙදෙන ශක්තිය මෙනම් වේ. මේ මානසිකාර කියන එකෙන් කියන්නේ සිත නැවත නැවත අරමුණෙහි යෙදෙන ශක්තිය. හිත නැවත නැවතත් එකම අරමුණක යෙදවීමට අපි ක්‍රියා කරනවා. භාවනාදී අරමුණුවලදී හිත වෙනත් අරමුණු කරා ගමන් කරනකොට නැවතත් අපි ඒ අරමුණ කරාම අපේ හිත යොදවනවා. එහෙම කිරීමේ හැකියාව තියෙන්නේ, එහෙම කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මේ කියන මානසිකාර කියන චෛතසික ධර්මයේ ශක්තිය නිසා. අරමුණක් නැවත සිතට නංවා ගැනීමයි මානසිකාර කියන්නේ. අරමුණ නැවත හිතට සිහියට නගා ගැනීම. ඉහත සඳහන් චෛතසික කුසල් හෝ අකුසල් වූ හෝ කවර සිතක වුවද යෙදිය හැකි. මේ කියන චෛතසික සියල්ලක්ම පස වේදනා සංඥා චේතනා ජීවිත ඉන්ද්‍රිය ඒකාග්‍රතා මනසිකාර කියන මේ චෛතසික ධර්මයන් කුසල් හෝ අකුසල් කියන මොන සිතක වුණත් යොදන්න පුළුවන්. එක් සිතක ඇතැම් විටක චෛතසික රාශියක්ම යෙදී ඇති බව දක්නට ලැබේ. එක සිතක සමහර විට චෛතසික ගොඩක් යෙදෙන්න පුළුවන්. එක චෛතසික ධර්මයක් විතරක් නෙවෙයි එකම හිතක චෛතසික ධර්ම කිහිපයක්ම යෙදීමේ හැකියාව තියෙනවා. එක් සිතක යෙදී තිබිය හැකි චෛතසිකයන්ගේ උපරිම සංඛ්‍යාව විදිහට සති ශක්ති 6ක් ආභිධම්මිකයෝ ප්‍රකාශ කරලා තියෙනවා. එක හිතක යෙදෙන්න පුළුවන් තියෙන්න පුළුවන් උපරිම චෛතසික සංඛ්‍යාව කොපමණද කියලා ඇහුවොත් ආභිධම්මිකයෝ දක්වලා තියෙන විදිහට 36ක් කියලා අපිට කියන්න මතක තියෙන්නට අවශ්‍ය වෙනවා. හොඳයි, අපි ඒ කතා කළේ සබ්බචිත්ත සාධාරණ චෛතසික කාණ්ඩයේ පළවෙනි කොටසේ අඤ්ඤ සමාන චෛතසික යටතේ තිබුණු අඤ්ඤ සමාන චෛතසික 13න් කොටස් දෙකකට බෙදුනා. සබ්බචිත්ත සාධාරණ සහ පකින්නක හෙවත් ප්‍රකීර්ණක චෛතසික කියලා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි ඊළඟට ප්‍රකීර්ණක චෛතසික 6 පිළිබඳවයි කතා කරන්නට සූදානම් වෙන්නේ. පකින්නක ප්‍රකීර්ණක යන්නේහි අදහස සිරී පැතිරී පවත්නා දෙයයි. පකින්නක එහෙම නැත්නම් ප්‍රකීර්ණක කියන එකේ අදහස තේරුම විසිරී පැතිරී පවත්නා දෙය කියන එක. බොහෝ සිත්වල සුදුසු පරිදි විසිරී සිටින. බොහෝ සිත්වල සුදුසු පරිදි විසිරලා පැතිරලා තියෙනවා කියන අදහස. විතක්ක විචාර අධිමොක්ක විරිය පීති ඡන්ද යන සය මෙනමින් හැඳින්වේ. විසිරලා පැතිරලා තියෙනවා සියලු සිත්වල මේ කියන චෛතසික ධර්මයන්. චිත්ත විතක්ක විචාර අධිමොක්ක විරිය පීති ඡන්ද. විතක්ක විචාර අධිමොක්ක විරිය පීති ඡන්ද කියන චෛතසික ධර්ම තමයි ප්‍රකීර්ණක චෛතසික. ප්‍රකීර්ණක කියන එකේ අදහස සියලු සිත්වල විසිරලා පැතිරලා පවතිනවා කියන අදහස. අකුසල සිතකදී ඒට අනුගතවද සෝබන කුසල සිතකදී නම් ඒ සිතට අනුරූපවද මේ චෛතසික 15. කුසල අකුසල කියන එහෙම නැත්නම් කුසල සෝබන කියන චෛතසික
කුමක වුණත් මේ ප්‍රකීර්ණක චෛතසික යෙදෙන්න පුළුවන්. කුසල විතක්ක, අකුසල විතක්ක ආදී ඒ ඒ අවස්ථාවන්ට අනුරූපව හඳුනාගත යුතුයි. කුසල විතක්ක, අකුසල විතක්ක. ඊට පස්සේ අපි බලමු කුසල විචාර, අකුසල විචාර. කුසල අධිමොක්ක, අකුසල අධිමොක්ක. විරිය අධිමොක්ක, කුසල අකුසල විරිය. ඔය විදිහට පීති, අකුසල පීති, කුසල පීති. ඔය විදිහට මේ කුසල අකුසල කියන චෛතසික කුමක වුණත් යෙදෙන්නට පුළුවන්කම තියෙනවා මේ කියන ප්‍රකීර්ණක චෛතසික. සිතට නැගෙන අරමුණ කල්පනාවට නැගීම අරමුණ පිළිබඳව තර්කණය විතක්ක නම් වේ. විතක්ක කියන්නේ සිතට නැගෙන අරමුණ කල්පනාවට ගැනීම, මෙනෙහි කිරීම. විතක්ක විචාරයට ලක් කිරීම, තර්කණය කිරීම, විතර්ක කරමින්, හිතමින්, කල්පනා කරමින් මේ පිළිබඳව කටයුතු කරනවා. අවසානෙදි තමයි ඒක ගැටෙන හිතක්ද, ඒක තමන් කැමති හිතක්ද, ඔය විදිහට අරගන්න. ඉතින් සෑම අරමුණක්ම කල්පනාවට භාජනය කිරීම සිදු නොවේ. සෑම හිතක්ම කල්පනා කිරීමට භාජනය වෙන්නේ නැහැ. සමහර සිත් තියෙනවා විතක්ක කියන චෛතසිකයේ යටතේ කල්පනා කරන චෛතසික. ඉදිරි මගින් බලාගත් අරමුණ හඳුනා ගැනීමත් සමග එහි ස්වභාවය කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවේ. යන් සංජානාති තං විතක්කේති. යමක් හඳුනා ගන්නවාද ඒක විතර්කණය කරනවා. ඒකට තමයි කිව්වේ විතක්ක කියලා. යන් සංජානාති තං විතක්කේති. යමක් හඳුනා ගන්නවා සංඥා කියන චෛතසිකයේ යටතේ අපි කතා කළා ඉස්සෙල්ලා සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් යටතේ. ඉතින් ප්‍රකීර්ණ කියන චෛතසිකය චෛතසික කාණ්ඩය තුළ තමයි මේ විතක්කේති කියන එක තියෙන්නේ. කල්පනා කිරීම, අරමුණු ලැබෙන අරමුණු විතර්කණය කිරීම, කල්පනා කිරීම, විචාර. විතර්කය විසින් සිතට ඇතුළු කරගත් අවධානය යොමු කරන ලද අරමුණ සිත තුළ හැසිරවීම, හැසිරීම විචාර නම්. විතර්ක කරලා, කල්පනා කරලා, හිතට ඇතුළු කරගත්ත, අවධානය යොමු කරගත්ත අරමුණ සිත තුළ හැසිරවීම, හැසිරීම විචාර කියලා කියනවා. විචාර කියන්නේ විතර්ක කරලා විතක්ක කියන චෛතසිකයේ යටතේ ප්‍රකීර්ණක පළවෙනි චෛතසිකයේ යටතේ අරගත් අරමුණ සිත තුළ හැසිරවීම විචාර කියලා කියනවා. ගේකට මිනිසෙකු පැමිණීම, ඇතුළු වීම විතර්කයටත්, ඒ ගේය තුළ එහි මෙහි හැසිරීම විචාරයටත් සමාන කොට සිතාගත හැකිය. විචාර සහ විතක්ක කියන එක පැහැදිලි කර ගැනීම සඳහා උදාහරණ දෙකක් දෙනවා. ගේයක මිනිසෙකු පැමිණීම, ගේයකට මිනිසෙකු පැමිණීම, ඇතුළු වීම විතර්කයටත්. ගෙයක් තුළට, නිවසකට මිනිසෙකු ඇතුළු වීම, පැමිණීම විතර්ක විදිහට ගන්න පුළුවන්. ඒ ගේ තුළ එහි මෙහි හැසිරීම විචාරයට. අපි ගේකට ඇතුළු වුණාම එහාට මෙහාට ඇවිදිමින් අවශ්‍ය කරන දේවල් අපි සිද්ධ කරනවා. ඒ වගේ තමයි විචාර කියන චෛතසිකේ. විතර්කයට වඩා විචාරයේ සියුම්ය. විතර්කයට වඩා, විතක්ක චෛතසිකයට වඩා විචාර චෛතසිකයේ සියුම්. එහෙත් මේවා පෙරපසු නොවී එක විට ඇතිවන චෛතසිකයෝ වෙති. පෙරපසු වෙන්නේ නැහැ. ඉතාමත් වේගයෙන් ඇතිවෙන චෛතසික ධර්මයන් තමයි මේ විතක්ක කියන්නේ සහ විචාර කියන්නේ. හැබැයි විතක්ක කියන චෛතසිකයට වඩා තරමක සියුම් භාවයක් තියෙනවා විචාර චෛතසිකයේ. අදිමොක්ක අරමුණ නිගමනය කරන ස්වභාවයයි. අදිමොක්ක අරමුණ නිගමනය කරනවා. අරමුණක් අරගත්තම ඒක නිගමනයකට ගන්නවා. ඒක කොයි වගේ චෛතසිකයක්ද කියන එක පිළිබඳව අපි නිගමනවලට එළඹෙනවා. ඒ නිගමනවලට එළඹීම සඳහා අපි යොමු වෙන්නේ මේ අදිමොක්ක කියන ප්‍රකීර්ණක චෛතසිකය නිසා. සිතකට ගත හැකි අරමුණු බොහෝය. ඒත් ඒවා අතුරින් අවධානය යොමු කළ හැක්කේ එකකට පමණි. හිතෙන් අරමුණු බොහෝමයක් ගන්න පුළුවන්, අවධානය යොමු කරන්න පුළුවන් එක හිතකට පමණයි. සිත් එකක් පාසා එකක් ඇති වුණත් අපේ අවධානය යොමු වෙන්නේ අපි පාරේ යනකොට ඒ පාරේ තියෙන හැම දෙයක් කෙරෙහිම අපි අවධානය යොමු වෙන්නේ නැහැ. අපි ඉදිරි පස බලාගෙන සිටිද්දී අපේ හිතට
අරමුණු බොහෝමත් එනවා. ඒ වගේම පේන්න තියෙනවා අපිට බොහෝ දේවල් ඇහෙනවා. ඒ හැම එකක් කරෙහිම අපේ අවධානය මානසික අවධානය යොමු වෙන්නේ නැහැ. මානසික අවධානය යොමු වෙන්නේ ඉන් එකකට හෝ දෙකකට පමණයි. ඒත් එකවරම දෙකකට අවධානයක් යොමු කරන්නට පුළුවන්කමක් නැහැ. එසේ යොමු අරමුණේ ලක්ෂණ එහෙම නිශ්චිත වශයෙන්ම යම්කිසි අරමුණකට අපේ හිත යොමු වුණාම ඒ ලක්ෂණ විනිශ්චය කිරීම මේ චෛතසිකයෙන් මගින් සිදු කරයි. මේ අධිමොක්ඛ කියන චෛතසිකයෙන් සිදු කරන්නේ අපේ අවධානය යොමු වෙච්ච සිතට අරමුණට තමන්ගේ විනිශ්චය ලක්ෂණ විනිශ්චය කිරීම. ඒ අරමුණේ ලක්ෂණ විනිශ්චය කිරීම මේ අධිමොක්ඛ කියන චෛතසික ධර්මය තුළින් තමයි සිදු වෙන්නේ. විරිය උත්සාහය අනලස් බව ඇති කරන ස්වභාවය ඇති චෛතසිකයයි. විරිය කියන්නේ උත්සාහය ඇති කරවන්නට, අනලස් බව ඇති කරන්නට, අලස බව දුරු කරන්නට ක්‍රියා කරන චෛතසික ධර්මය. ඉදිරිපත් වන වෙනත් චෛතසික ඒ ඒ කාර්යයන්හි උත්සාහවත් කරනුයේ මෙයිනි. ඉදිරිපත් වෙන චෛතසික ධර්මයන් උත්සාහ කරවන්නේ, උනන්දු කරවන්නේ මේ කියන අපේ හිත උනන්දු කරවන්නේ මේ කියන විරිය කියන වීර්ය කියන චෛතසික ධර්මයේ. පීති පස්වෙනි ප්‍රකීර්ණක චෛතසික ධර්මයේ සතුට සොම්නස ආදී නම් වලින් දැක්වෙන ස්වභාවය ප්‍රකාශ කරන චෛතසිකයයි. මේ පීති කියන එකෙන් කියන්නේ සතුට සොම්නස අපේ හිතේ පවතිනව ප්‍රසන්න බව, කැමැති අභිමත අරමුණු නිසා සිත පිනා යාම ප්‍රීතිය වශයෙන් දැක්වේ. කැමැති අභිමත තමන් අපේක්ෂා කරන අරමුණු වල හිත යෙදෙනකොට ඇතිවෙනවා පීති කියලා තත්ත්වයක්. ඒ පීති කියන්නේ චෛතසික ධර්මයක්. පස් ප්‍රකීර්ණක චෛතසික වලින් හයවෙනි චෛතසිකය ඡන්ද. සිත කරා එන අරමුණු පිළිගැනීමේ ඇතිවන කැමැත්ත ඡන්දනම්. හිත කරා එන අරමුණු පිළිගැනීමේදී ඇතිවෙනවා කැමැත්තක්, අන්න ඒ කැමැත්තට තමයි ඡන්ද කියලා කියන්නේ. සිත කරා අපේ හිත කරා අරමුණු වෙනවා, ඒ අරමුණු පිළිගන්න කැමති වෙනකොට ඇතිවෙනවා ඡන්ද කියන චෛතසිකය. ඡන්ද කියන චෛතසිකයෙන් තමයි අපි හිතවිලි අරගන්නේ. තෘෂ්ණාව ලෝභය ආදී මේට අයත් නොවන බව සැලකිය යුතුයි. තෘෂ්ණාව ලෝභය කියන දේවල් ඡන්ද කියන මේ චෛතසිකයට ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ කතා කළේ දහම් පාසල් අවසාන විභාග පාඩම් මහා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව යටතේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළ අභිධර්මය කොටසේ දෙවැනි පරිච්ඡේදයේ දෙවැනි කොටස විදිහට අඤ්ඤ සමාන චෛතසික බෙදුණු සබ්බචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක චෛතසික පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. එසේනම් මේ පාඩමෙන් සමු ගන්නවා ඊළඟට අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා සෝබන චෛතසික ධර්මයන් පිළිබඳව. එසේනම් ඔබට තෙරුවන් සරණයි.